බෝන් ශ්‍රී ලංකා ඩිසයිඩස්24 සමඟ ඔබයකතු වෙන්නේ. මෙවර අපි ආරාධනා කරලා තියෙන්නේ තවත් දේශපාල කණ්ඩායමකට මොකද සම බිමක් මේ මැතිවරණයේ නිර්මාණය කරල දන අපේ මාධ්‍යවලු වගේ මක්වනවා තින් අපි බලාපොත් වෙනවා මෙවර දිගාමඩුල් දිිස්ට්‍රික්කෙන් ජාතික ප්‍රජාත්‍ර වවාද පරමුණන හමන්ත්තම් තවදුරටත් කියවන නැන මක්ටික් ්‍රග ඉදිරිපත්වෙන අපේක්ෂකයා. රුෂාන් මාලින්ද ඔහු ගුවන් නියමුවෙක් ඒවාගේම විවසාය එක කයි බුවන් ොහෝ පිගන්නව මේ ගොඩක් කට්ටිය ඔබ නිකාන් එහම දැකට අන්ඳරන් නැතුවති දන්න ආයාතර හැබැයි ලංකායි බොහ පිරිසක් බල හිද වවාසායක එකක්ෙලකිව ඔ ොන ෂේත්‍ර ඉ කනෙක්ද ඇතවශෙන් මම ගුවන් සමාගමක් සකොරයි ගුවන් සමාගමේ හිමිකරු සභාපතිවශයෙන් කටයතු කරනවා එත් එක්කම වෘතියෙන් ගත්තොත් ජපානයේ ශ්‍රී ලංකාවේ ආනයිෙන් අපනයන සඳහා ප්‍රධාන වශයෙන් කටයුතු කරගන යන පුත් කලෙක්. ඒතකට මොකත් ඔබටම්පාරත්තක මේ දිගමඩුලට යන්න හතුව ැ ගුවන් යනා පුුණු පාසල්තියෙන්නේ ඔබේ සකුරයිනියම් පාසලතියන ක්කම රක්මලලාේ තින් මේ මෙහි කටියට මේ විිශසස් තියන්නේ මොකද මේ දිගමඩුල්ලට සඳදිිලනයන දිගාමඩුල ඇතන අවරුදු හතකට ඉස්සෙල්ලා ප්‍රජාසත්කාර සඳහා මන් දිගාමඩුල්ල තෝරගත්තා ඒ තෝරගත්ත වෙලාවේ මම බැලුව මේ. ගමටල ිතිකය ම ඇතරම ඇලුම්රන කෘෂිකර්මාන්තෙ සයටට අනුව අනු පහ ගොවි ජනතාව ජීවත්වෙන ප්‍රදේශයක් තම දිග මඩලකැ ඉති තාක්ෂණයඉතින් ගත්තහම තාමක් ගොම්බානෙන් හාන ස්ටයිල් එකත් තම දිග මඩලේ තියෙන් ඉති මම ජපානය අවරුදු විසිපහක් අවුරුදු අසුවක මහලු ගොවියත් තනියම හෙක්ටර් හතර පහ නව තාක්ෂණයෙන් කෘෂිකන්මාන්තයට දායක වෙනවා. අපි මෙච්චර කෘෂිකන්මාන්තය පිළිබඳව ඉතිහාස ඇත්තියාග ඉන්න රටක් වෙලා. දැනටත් සහල් බිත්තර පිට ගේ නත් එකක විෙල ම තනමි නව තාක්ෂණය එකතු කළ යුතුයි ඒනිසාදිග මරලමන් තෝරගත් ගොවි ජනතාවත් එ කෘෂිකාර්මික ව්‍යසායකත්වය නව තාක්ෂණයත් එක් එකතු කරලා එයන වැඩ පිළිවලක ම දෙගමන්න තවගත්ය. ේ ගත්තම දැ ඔබතුමා සකරායි ගුවන්යමු පාසල මේ වගේ දේවල් නිර්මාණය කරලා තියෙන කෙනෙක් දට. අපි දකිනදේ තමයි ලංකාවේ එයාෆෝසකෙන් අද දක්වාම විශාල පිරිසක් එළියටයෙනවා ස්කල් වර්ක් පෝස්් එකක් තියෙනවා එවගේම තමයි තවත් ගුවන් ිය ශේත්‍රය සම්බන්ධින් හොඳ ගැන්වීමම් තින ශ්‍ර ලංකරනගේ බොහු පිරිසක් කියෙනවා. හැබැයි ඔවුන්ට පුහුණුවීම් කරන්න තැක් නෑ. එ මාර එකක් හරියට හැදන්න නෑ ඒ වගේම ගුවන්නිම් පහසලක් නෑ අපි ගුවන් කන් රස්ථානක කිය තියාගෙන අවරුදු ගානස්ති සේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල කෙරිච්ච වැඩක් නෑ. ඇයි මෙහෙම වෙන්නේ. ඇත්තව වශයෙන්ම අපේ තියන මේ නීතිරීති අපේ තියන නිර්මාණය රට නිර්මාණය වෙලා තියන තැන එක් අපි ප්‍රයෝජනයරන්නේ අර මිනිස කියන්නේ අපි නිධානයක් බිම තිගනින්නයි එකලව වෙන වෙන දේවල්ෙම ඕහ තම නිධාන. වශයම අපේ රටේ තියන නීතියනුව අපට ගුවන්න්‍යයානා නි්පාදනය කළ හැකි ජපානි වගේ රටකට ගුවන්න්‍යයාා නිෂපානය කරන්න බෑ චීනයටත් බැහ දැම් පුළුවන් වයිටවල් කියන පලේන්් එකයා පොස් එකක ගැන කතා කරේ ටයිප් වන්න එකටඇපරල් තිබුණ නැහැ රටකින් රටකට ෆලයි කරන්න එකටයිප් සටිකට් එක තිබෙනන හැ ඒ වගේම තමයි මේික් ඒ ගුව්‍යනා එක් විදිහට පිළිගත්තෙන් හැ ඇමරිකාව හැබයි අපේ රටර එක දීලා ුවන්වාර සංක්‍යාවක් පද්දවල අන්තිමට M6 ද2 එහම වයිට එල් එක ටයිප සටිකට් එක ගත්ත ඉතින් අපේ නීතිරීති පාවිච්චි කල වෙරවෙන රටවල් ඇත්තරම ප්‍රෝජනය ගත්තයක තම නේ හිතිංගුවන් අපේ ෆෝකින්ඉඳලා රිටයි වෙන එලියට ඇනෑ ඉන්නවානමු ප්‍රශ්න තියන්නේ මෙතන චුටි ප්‍රශ්නය තියන ප්‍රටික එකක් මොකද යාෆෝ එක ලයිසන්ස් නෑ. ඒ පයිල කෙනක සිිල් පලේන කෙවට බැහැ ආපු ගමයි යාලට ලොක. වියදමක් දරන්න වෙනවා සිවිල් ලංශයට එට ඒවගේ ප්‍රායෝග ගැටලු තියෙන නමුත් මේ ශේෂ්‍රයට ගොඩක් රැකයා හිස්තැන් තියෙනවා මේ වෙද්දි විශේෂයෙන් ඉංජිනේරෝරු ලංකාවෙන්න නැහැ හෙලිකොප්ට ස ොඳහා ගුවන්න්නියමු නැහැ ඉතිං මේ අයෙනවා ආවට ලංකා වෙනව ති හැ විශාල පඩිවල්ට පෙටරට බුද්ධි ගලනයක් මේ කාලේේගනයාව. අපි දකිනද මේ ගොඩක් ගත්තම මේක විභවයක් තියනවා කියරම මේ කලාපය තුළ විශේෂෙන් ඉදියාව ගත්තෝතින් ඒ ගොලන්ගේ වේගුවත් ගුවන් ශේෂ්‍රයේ වි්‍යප්තියක්තියෙන් ඒවගේම ගත්තන් පස්සේ මෑත කාලිනවා කමර්ශල් මේ ගුවන්ඥානාවල ඉන්ඳලා සාමාන්‍ය ගවන්්‍යානා ෆවසලාජ වගේ දක්වා අපි දකිනෝ තා විශා නුම් තියනවා රට ඒ වගේ ගත්තෝතින් මොල්ඩ මෝල්ඩ ියුසෙක් කියාත්මක වෙන වෙන ෆලිට්ක්තින ගොලන්ට ගන් යා පනස්තක විතර රැනිිය ය අපිට මේ අපිට නෑ කුත් හැයි අපි සංචර්කශෂකන කතා කරනවා ප්‍රශ්න තින්න ඔතන අපි රටක් විදිහට ට්‍රන්ස්පොර්ටන් කිය මේක අපි දියුණු කරගන්න නැතුව. අපි සංචාරය ගැන කතා කරට වැඩක්න රටරේෙන දවස් තුන කටෝ හතරකට එන සංචාරකයව අපිට ගෙනියන්න පුළල උපරිම දුර කිලොමිට සීයක් දෙසයක් වගේ. හැබැයි පිට ලට ම ඉදාවටක හැම ේීම ොමස්ටික් ලන්ක ේඩාරක . නමයිවාව දූපතේගත්හ ඒක නිසා ට්‍රෆික්ක බලන්න නමුත් අප රට උඩ බලන්න න ඒකට හේතුව ඩොමිස්ටික් යාලයින්කට කොස්ටන මුදල ඉතාමත් වැඩි අපේ දැන් අපි නිියව සලත් දැකල තිෙන ඔබත මල්ලත් දෙරන විදිහට එක යාලයින්සාපම න ගැහුව නමුත් ප්‍රශලි තියන්නේ දුවන්නේ නැහැ ඒ ප්‍රයිස් එක දැන් අපි මෙත නීද අම්පාරට ගත්තත්? නගත් ටිකටක මලේසිය සිං පපර ගහි ලටපුුව හවරුත් තට යන්නන්නේ න ඇ අපි බජෙට්ට යාලයි වැඩපිළිවලක් ඉදිරිපත් කර රුපාල් දස් පන්සියක ටම් පාර්ටයන්න තරදස් පන්සියකට ජැෆ්නවලට යන්න්න යාාපනේ හැබයි ඉති දේශපාලන පලි ගැනම් මේවල්ට ඇතුල්ලනාා ඒ නිසා ඒ වැඩ කරන්න බලලා වැඩ කරන්න දෙන්නේ. ම හෙලිප ක් නව ද ්‍රවාහන ප ස ොබීන්සන් හර හෙිකොප්ටස් හරි මාමන් නත පවිච්චිරන නහැ මේ එකකට පිට අවශ්‍යයයි නෙරෝ බොඩි යකාපය සාමනන්නේ හැටක් හැත්තව කේට අයරකක් හරි එම න තව පිෙනබව අයි ඉලවන් මේ වගේ ගුවන්්‍යයාන අවශ්‍යයි අඩු වියදමකින් මේ පැසිෙන්ජස් ලාව අරයියන්. ඉතින් ඒවගේ ප්‍රපෝසල් ඉදිරිපත් කරට ිපින ඉඳල ංගේ පලේන එක ්ලයි රන්තම ලංකාවටාව එකන යාවතින සෙක්ක හැබැයි ලංකාවටෙන් පස්සේ ඒ ආපු ගුවන්න්නියමු බිස්න සී සමලින්ම ආාව කියලා පලේෙක උත්සට දුන්නේන්නේ ඊට පස්ස යායගේමඩක් ඔයගේ වැඩවුණා මේ අය නඇවතත් ගිහිල්ලා බිස්නසී හදාගනෙන්ට වුුණ පලේනෙ ග්‍රරවන්්ඩුනාා ඊට පසේ ආවතින සිවරයි හිතිලේෙන් එක එහෙම අපඔ ජානයට අලි කරන්න සිද වන දහැම ගත් ග ්‍රෙඩ දහුුණ කට මොදම වෝසායෙක් නිසා ඒ නවත්වප එකේ මගේ දශාල පලිගනීමට කරේ ඒකෙන් වනේ ලංකාවට අසරණ මනුස්සේකොට අම්පාරට රුපියල් දෙදස් පන්සිියකට යන්න තිබ්බ ටිකටට එක තාමත් මේ දිත් බෙහෙත් ගණ්ඩත් බස්සක එන්න පැෑටක් වැෑ කරලා. අපිත්ව දැන් රුපියල් දස් පන්සිරෙන් වි ටිකට් එක නැවුණට දැන් රුෂාන් මලින්ද මහත්මයා යසාය එකක් විදට පාලිමේන්තුවයවෝත් මේ හඩනා ගන්න පුළුවන් අම්පාරෙන්. හැයි ඉතින් අම්පාර කියල කිවුවන් පස්සේ තමත් අම්ාර මිනිසුන්ට මේ යන්න පුුවන්ද ගුවන්න අනය කැන දුප්පත්කම ප්‍රශ්න මේ හැමේගක්කම පීඩව් පත්තලන්න ප්‍රදේක් මේ දිශත්‍රිකය ගත්තම දැනට රපියල් හරද හරදස් පන්සි දලා කොබේ ඉන්නවාඒගේ ස්යන ම ර හ ද න්න ඉතින් ද පන්සේ දල ලනෙ ට දකෙන්න පුලුවන්න ඒ කාල නවේද වටන්න පිට. අනිවාරෙන්. ඒ කාලේ වට මිනිස්සුන්ගේ කාලය අපි ඉන්නේ බස්වල කෝච්චිවල අන්නේ එක අපි වැඩකරට ගියකට හමරට හැල ොරොට ලවතම කවහරි කුලියකට දාලා බස්ෙගෙනකල ොලම මෙන්න වෙන බෙත්ගන්න අපාර සමන්තුරේ කල්මනේ පොතුවිල් ආසන හතරිම දුවනවද එහෙම නැත්තම් මේ කටිය ඔක් අන්දුරනවද සන්දව පාරය කොහමද කර ්‍රිකම දුවනවා දශික්ක යනවා ති මාව අඳුරන්න බොහෝදුර රුෂාන්කකිවට දන්න නෑ චොපරකිවත් මන්තරනය පර නිස ඒත් මේ. ගොන්න්න යාන සම්බන්ධ වැතිස්ටටමක් ඉතින් දිගමන්ල කවුරුත් දන්නවා අපි හැමතිස්සම කතා කර ව්‍යවාසායකත්වේ ගැන වවසායක ගොවි ගොවයා රජකරවන වැට පිළි රතෙනම කොද අම්පාරය තම විාල වී නිෂ්පාදනය ඇතියෙන්නේ ලංකාවන් ගත්තාම හැබයි අම්පාරය එක සහල් මෝලක් නැහැ. අම්පාරේ ටවුන් එක අදරත් විශාල සහල් මෝල් හිමිකරුවෝ ඒවල සන්නාම ගහගෙන වැඩිම ීනි්පා නැතියන දිස්්‍රික්කයට පිටිින් හහාල් ගැල්ලා ටවු් එක බාන යිති එහමතත්වයක් විවසායකත්වය හදන්ගනම් අනිවාරයෙන්ම විශාල වීීමෝල් මොක අපි තිබා චවලකටඩේ දහුණවාසේ විශාලත වීම ලද පිට අම්පාරේ අද යකඩවලටත් නැහැ කපල විනාස් කරල දයෙන. ඉන්ගිනා කල සයිල්ලෝ එක. අද රදිරනවා විශාලම වීගබඩාව ද මේවා නැති වෙලා තියන විශාලම බීජනිි්පානකාරය තිබේ දෙහත්ත කන්ඩී. යටවලට කපල දාලා ඉ කොහමද පෘෂීේ ගොවී අවියසායකෙ කර අනිවාරම. අපි රටේ දේශපාන ලක්නෙක් නොවී ව්‍යාපාර කරනවා කිය ආමාරුුව කියකල බොහෝය කියන දේශපන් සබඳතාවයක් කර ගන කියල කියන. මේකේ තියන මේ නන ලක ප්‍රශ්‍යයත්තමයි දුවන් විි න්දක් එක පින කොට ත න්න වසසායකක් ද ැ ඔ ලෝක වන ට ව ට කරන්න. ොකද බැරි මේ කටඩේ ැපේ ොරින් ිරෙක්ටවමටදු නෑන ඒ කරන්න බැරි මේක අර කතා ඇත්ත බුලත් තිර කඩයයක්කත් අන්න ැකිලකෙනේ දේශපාලනයේ සහෝගක් නැත ඒ කතම සම්පූර් නැත්ත. මොකද අපි විපක්ෂයඉන්න කංුණනත් ආණඩු පක්ෂයන්න කංුණත් දැන් පසුගටිකේ ම ඉල්ලුවේ වෙන පක්ෂකින් පසුගේ අආ්ඩුව කර පක්ෂේ. හැබැයි ඒ දිනපු අය විතරක්. ඊහ යන විදිහ ම වැට කටතු අපි කවදක්ත් ප්‍රපෝසල් එකක් ගැනල්ලා රැකයා නි්පාදන හෝ ආයෝජකෙක් ගෙනාපු ගම්ම වෙන්න. ඊළඟ චන්දදී අපි දිනයි කිය ම දිනයි කියලා ඒයාගේ මනාපය අඩුවේ කියලා පුළුවන් තරන් ඒ ප්‍රෙක්ටක කොච්චර හො ප්‍රයෙක්ටක්කුුණත් වනාස්කරලදාන. ඒඒක තමා දේශපාල සංස්ක මහිතන්න මේ අලු එෙන්ම දෙදා සි අතර මේ දේ වෙනස් වෙයි. මොකද කුහකත්වය රජකරපු පාර්ලිමේතුත් තම පහුගේ පාල්ලිමේතුය තිබ. දක්ෂෝ එන ඔල ග ටික් පාලිත විශවාස කර පාලමි එකක වෙනසක්ේක බලාපොරත්ව අනි ර්ම මොකද අපි කවුරුත් අවෙනසක් බලාපොරොත්තු වන. ඒ වෙනස ජනත විසින් දීලා තියෙනවා. වර්තමාන රජය ජනතපොත්තු ඇත හො වැඩිවිල්ල කරයක පක්ෂක දරීම පක්ෂක ද. අපි කොල ද දේශා ය පේනෙි හැමදෑම ගැන මනිස්සුන්ට මක් කර න ප දිරිපත් න හැයි. මධ්‍යස්ත ඉඳගන වැරදිනකරොත් එක ඇංගිල්ලදී කරලා හලෝ මේක වැරදි කියන්න ජාතික ප්‍රජාන්තුවාති පෙරමුණ පැකිලන්න මොකද සRCයක් ශ්‍රී ලංකාවේ ස්වච්චා මන්ත්‍රීව විදදි දිරිපත්තය අපි කහටක කෝපයක් පක්ෂෙන් බොන්නන්නේ නහැ පාර්ලිමෙන්න්තුවෙන් බොන්නන්නේ නහැ එක කට කෝප ැබීම තහනන් පක්ෂ නීතිීදී එච්චර්ර දරුණුයි අපි තද කරලා තියන අපත් අපිසිම බැදගන තියෙනවා ලංකාවේකම පක්ෂ පාලිමෙන්තුයෙන් කහටක කෝපයක් කත් බොන්න නැතුව ්‍රතික්ෂයප කරන එක පක්ෂය ගමක් කියන්න ොලුව යවා අනිවාර යනවා මොකද බිමයින්දලම මෙතන් ඇවිලතිය අද දිිශ්‍රික විශේයක අපි තරග කරනවා පාලුස්සනි දට කාරයක හොතන දින්න කියලා ජනතාව තීන්දු කරයි. ට කොම මුල් පල මුල මුල ක්තියන මතිව දේශපාල පක්ෂ මිද දුවන්නන ලෙසින යන්ත්‍රනය හදලා දුවවන ලේසිනෑ. කොහොම ක ඇ ඇත්තරම සාමාන්‍ය දේශ පාල තිබ මතු ක්ල් පාලිමේන්තුට ගිහිල්. ඔලුගිඩිවි කරන එක තිබේ ආණ්ුවෙන් පක්ෂයටයන පක්ෂ අඩුව යන හැබැයි මේ දෙසය විසි පහ එපා කියලා දෙ විසි පහ ගෙදර ඇරලා මේ පා රැවිල්ල තියන්න පේක්ෂකත ම පක්ෂනායකි දට ප්‍රධානම මුහල දෙන ගැටලුව පි පක්ෂයක් ෙර ප්‍රපති දර තරිපත් කල දෙන කහට කෝපකත් පාර්ලිමේතුී ලාපොත්වේ ැහැ බත්් එක ෙරින් අර හිල කන ඩ පිත්ම හල තියෙන්නේ ඒ අගේ කර ලැවිල්ලා ඩ්‍රයිවර්ට පඩියයි රිිෆේෂ්මන්ට් එකයි ක්ක ුපල්ලෙක්දස් පන්සේගන පටිය හදලි වරලා කොටේෂනකෙන තින් මේ අපේක්ෂකයෝත් විකන තත් ල හදත්ක් දේශපල්ල අපි දක්කන අපේක්ෂක විකිරෙනවා දැන් පක්ෂවලට නාමයෝජනදීලා ඒ අපේක්ෂක වෙන පක්ෂකට පයිනවා වෙන පක්ෂකින් සල්ලිය අරගෙන. ඉතින් මම හිතන්නේ මේ විදිහට මිනිස්සු ඔලු කල්පන කරලා චන්දදුන්නේ නැත්න මේ අලෝත් කට්ටියට හිටපු කට්ටිය හොඳයි කියන තත්වට සමාහට හෙන්ට පුුවන් මොකද මන්ත්‍රීව ොඩ ෙල් පාර්ලිම නියෝජනය කරඩිසෙල්. වි කියන ත් එකක ඇවිල්ල තියන ඒති ඒ නිසා අර්නාමයෝජන දීපු ගම් අරහියට මෙහට පනිිනා ඉන්න වනන් ඒ ගන්න පක්ෂ අපි කදක්ත් ගන්න කිසිම පක්ෂක නාමයෝජන දින්න පුදගලෙක් ප්‍රතිපත්තියක් විදිහයට අපි ගන්න නැහැ මන උදව්කරණයකත් අපි ගන්න ැහැ ඒක අපේ පක්ෂ විදිහයට ප්‍රතික්ෂපකම හැබැයි වෙන වෙන පක්ෂ මදන්න ඇව අලුතෙන් හදාගත්තා රහම මේවා ලකුණ ඇවිල්ලිවෙල්ලා කෞුරහර අපේක්ෂකයක් ඉන්නවනම් මුදල් දීලා ගන්න. මුදල් දීල ගත්තා කිවට ඒත්තෙට වැඩක්වෙන්න හැමකො ැටලා දන්න රජය ඒ පක්ෂේ ඉ පහුගේෙයටි අපිත් ේ ීම දවල්ට හුණ දුන්නා ඉති මුදලට වි කියරන දේශපාලනය මේ වෙද්දි දැඩිසේ ක්‍රියාත්මගෙන අපේක්ෂක මුදල් පස්සිදුවන්න තරනට විල්ල අප ගත්තම මේ මැතිවරයනුලදී විශේෂයෙන්ම අම්පරය හැසිරීම හෙලා ගන්නකොට අපිට පැහදිලුම කියන පුළන්ද අඇතමයි මේ ආසන හතර තුර සැලකයුතු ආකාරයක සිංහල දමිල මුස්ලිම් මේ සියලු ප්‍රජාවන්ගේ නියෝජනයක් තියනවා. එඉතකොට අනිවාර්රෙන්ම මේ සිංහල ජනතාපේක්ෂකය කෙනවවා අනිවාර්යෙන් දමි ජතාවගේ මුස්ලිම් නතාවගේ සහයෝගේ අවශ්‍ය වෙන ඔබට ඒ සහ තියෙනවද. ඇතවයම අපේ දිශවිකය එකත්තුත් බහෝතරයක් එන්න මුස්ලි සහෝදරවරු ඉට පස සිංහල ඊට පස්සේ දෙමල ජාතික පජාතවාද පෙරමුණණ විදිහර කවදගත් මේ ජාතිවාර්දය ජාතිබේදය ප්‍රවර්ධනය කරන්න නෑ ප්‍රවර්ධනය කිරීමම පක්ෂයක්ිර සපුරත් අහන. මේ ජාතිීන් තුන එකතු කරන පාලම වෙන එක තමා අපේ පරම, යතුම අපි අපි දර්ශනය ඇයි මේ ජාතින්තතු එකතුකන් හැබයි අදවදේ බ්‍රේක උසයක් මන්දක දෙරන නාලිකාවත් දැන් අරුගම්බය කියන්නේ වගේ දිස්ත්‍රිකය ප්‍රදේශාව මේ මොකටද මේ සැරසෙන්න්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වැඳලා කියන්න දති මරිකා වින්තා මේ නිකුත් තිනේ නිවදධන විශේෂම බෝබ ප්‍රහයක් කල්ලව හැකි බවලවට එකක්තමයි ගල දීලති හ හැබයි මේ කරනවන කරන ලංකායි ිනිස්සුනේ ඇමරිකාවිගේයි විල්ල මේ රන එනැහැෙන පාස්කු ප්‍රහාරය දෙවන අදේරනන් කරන්ඩෙ පාහහිළම ඉල්ලා සිටන ොද මේ රට හරිතයනට යන්ඩ හදනි. එක නිසා ජාතිවාදය ජාතිවේදේ අවසල දේශපාලනය කරන ඒ පුද්ගලයන්ග ප්‍රතික්ෂ කලළ යුතුයි කියල තමට හිතන්න ඉතින් ඒවගේ අන්තරායකදක තය තියන වන විශේෂ මගේ දිස්්‍රික ජනාවටම කිය සිටිනවා තමන් දන්න කිසිමද හගන්්ඩපා යම් කිසි දන්න නක් මාදෙලට රන මාද ේෂ. පැහැදිලි තැනකිවා මේ ත්‍රස්තවාදයට විරුද්ධව ඒයට දැනුවත් කරන්න කියලා. ආර්ෂකශ දැනුවත් කරන්න කියළම ඉල්ලාසිත්වා. අපිට කොහොමනත් වැදගත්මදේ තමයි පාලිමේතු නියෝජනය කරන්න පුළුවන් වැඩක් කරන්න පුළන් මිනිසු පාලිමේතු ඉන්න දක්නවා කියරෙන. අපි දකි නො මේ ඔබ ගුවන්ශේත්‍රීට පු කෙනෙක් විදිහට පාල්ලිමේන්තුට අවශ්‍යයි මේ ශේෂත්‍රය. මොකද මේ සම්මන්නේය කතා කරන්න කෙනෙක් නෑ. දැගත්තම ඒය පෝට පොටවේෂන් පර්ලිමතුව කරන්න ඇතුල ද න ද මේ අවරු ගාන ය ප්‍රශ්න රවන් යිම හදන්න න ය පොට් එක තකට බජද් ග ගන්න කිය න ජද න න ඔබේ ර රන්න න කියල ගෙන ගුවන් පතේ තවොටත් දික්රන්න පුළුවන් පාර්ලිමත ඩින් තමත් ගන්න ය කියන්න බෑ මේ ප්‍රශ්ටික පලිමව ද නුසේ කර නම් ප්‍රශ්නයම කවද හැදේ දෙකන කොටකලම හගන ල්ල පක චිකල ඇතුවට ග ජට් ලයින්න නල. න් ත් න යාලායිඉන්න එක හිරකරලන තියෙන බැංක් අපි ඕක පහුගිය ගෝටාවේ මහත්තයටත් එතුමා ප්‍රායෝගික අත්වන්ද විපක්ෂන්න කාලේ. වවිප මමට් එකත් තියන වෙලාවට ගුවන් පුහුණු පාසලක්කත් කිසිම ගුවන්යානයක්ත් කාටවත් ොපරේඩ් කරන්න දෙන්න නෝටිකල් මයිල් දහයක්ක් විතර නායක සැටපු මේ හිර කරන්න ඉන්නවා ඒ වවි පෙහමැත්තන් ජනාජිපති හෝ අගමැතිතුමා මේ මීටෙන් එක ඉවරවනකං රට ගුවන්නියමු පාසල්ටික බිම ඉන්ඩෝනම් එතකොට එවට යන වියද මුොක දනිශවරන්සකට ගෙවන් ඩෝන අපේ ගුවන් සමාගම් ඒවගේම හැඟරයකට පාකින් ගෙවන් ඩෝන ඒක කොස්්ටෙන්නේ අර අහිංසකම්මට තාත්තටඒ නිසා බජට් එයාලයින්න එකක් කරත් මේ නීතිරීති වැඩිී ඔබතුමමා කිව විදිහයට ඉක්මට ඇතුල්ලෙලා තමන්ගේ ගම දැ චෙකින් කරලා අරවා කරලා මේම කරලා ප්ලියරන් සරගන ඊට වැඩිය හොඳයි බස් එකේ යනවා කියලා පිනිස්තෙන් කන මේ ග ගුවන් නීති මේවා පහසු කරනන මේ ගැන දන්න මංහිත නෑ වැඩි පිරිසක් දකෙ හැ ගුවන් ියම පාලිමතු ෝජනය කර ය කතා කරන දැම කොලමට දැන ගුවන්තුට පලක් අවශ්‍යයි ජට්‍යයලන්සන්න පුලන්තන කවශ්‍යයි ඇ මේ ගැන කතා කරන්න කෙනෙක් පාලිමන්ටව ඉන්න ඕන උදාහරය ති ම ජපාන ස්කයිට්‍රියකටේ මම මගේ බෞද්ගල ගුවන් යනේ මමාරගන තුන්සි හැට කරනවා පාලිමෙන්ට්කට යනවා ම ෆොටෝස් ගන්න. හැබයි මම විදේශිකයෙක් වෙලා මට ඒරටෙන් මට පෞද්ගලික ගුවන් පතයක් තියනවා ජපානය. මට අවස්ථාව දීන දෙන ජපානය පිටරට කෙනෙක් වෙලා හැබයි ඔතුමා පොට්ක් උත්සා කල බලන්න ගුවන්තයක් ව අඩුමතරමේ අර ගුවන් ්‍යානයක් නිෂ්පාදන කල වෙච්චද දක්න ඒක නිසා මේ නීතිරී සිටික වෙනස් සීතුයි මරටක් විදරිස් ඉස්සරහට අරවනක් කියලා අපි යෝජන කරන. වෙනසක් කරන්න දන්න කෙනෙක් එමනක් ශේත්‍රන තර ල මිනිසු පාලිමෙන්තිවන්ො පුලුවන් දිගමල්ල දිස්ශ්‍රික්කෙන්ෙන්නේ ඒනට වවසායකෙක් හැබැ ගන්නියමුවක් ඉදිරිපත්වේ අපපා දිශත්‍රිකය වෙනස් කරන්න ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමණින් කාරක තමයි එන්නේ රුෂාන් මාලින්ද මහත්මයක් ඉතිං ඔබේ අංකෙ කියද ඔබේ ලකුණ කියද කොහොමද ජනතාව චන්ද දෙන්න ඕන. ජාතික ප්‍රජාතන්තවාදී පෙරවුණ කාරක ලකුණ අංකාට ඉදිරිියෙන් කතරෙක් ගහලා රටේ ආර්ථිකය වෙන කරන්න දිගමාඩුලේ අනාගතය වෙනස් කරන්න පුදවවෙන්න කියලා ඉල් සිටන. එමනං අපි ඔහුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින එකයි බලාපොරොත්තු වෙන්නේ හැයි ඔබ චන්ද දෙන්න නෑ මොක්ක ඕන ඕන දෙයක් වෙන්න. අපි හෙරම දවසක තවත් කෙනෙක් කතා කරමු මේ දේශපාලන අලත් මුහුණ ගැනන්න ඉන්න ගන මොක ලොකු සවවාධ අති දශපාලට කවරු එන්න වැදගත් කටය එන්න වැඩක් කරන්න ුළන් ට එන්න කියලා ඒතිකො අප හඳුර දෙදනවෙන් ඇවිල් ඉන්නටිය චන්ද දෙන එක. Obewa gameema. May Sri Lanka decides 2024. Sri Lanka decides 2024.